ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා දැන් සියලු දෙනාටම. ඉතින් ඔයා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන රතු කොට subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට තමයි අපි දාන video segment මොහගාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ ලසිත් මාලිංග ගැන. ඉතින් විකට් හතරක් එක දිගට විකට් හතරක් දෙපාරක් ගත්ත ලෝකයේ පළවෙනි ක්‍රීඩකයා විදිහට ලසිත් මාලිංග අද වර්තා පොත් අතරට යනවා. ඉතින් ඒ නවසීලන්දේ සමග පැවැත්වෙන තුන්වෙනි 2020 ජාත්‍යන්තර තරගයේදී තමයි ඔහු මේ දක්ෂතාවය පෙන්වන්නේ. ඉතින් පළවෙනි විකට් එක විදිහට කොලින් මොන්රෝව, ඊළඟට රදර්ෆර්ඩ් සහ කොලින් ඩි ග්‍රෑන්ඩෝ සහ අවසාන වශයෙන් රොස් ටේලර්ව දවා ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් සිදු කරේ 2007න් පස්සේ. ඉතින් අද 2019, ඉතින් වසර 12කට පස්සේ ලසිත් මාලිංග ආයෙත් ඔහුගේ දක්ෂතා අතරට ඇවිල්ලා ඉතින් හොඳට ඔහුගේ දක්ෂතාවලින් ප්‍රයෝජනය ගත්තා කියලා කියන්න පුළුවන්. ඉතින් ඉන් පසු ඕවරෙත් ඔහු තවත් විකට්ටුවක් දවා ගන්නවා. ඉතින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා විකට් 10ක් ලබා ගත යුතුයි. ඉතින් තවත් විකට් 5ක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාව ලබා ගත ලකුණු 125ක් පමණයි. ඉතින් අපි බලමු ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරයිද නැද්ද කියලා. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ගිල්ලන ජය වේවා.